කියල පිළිගන්න අට හැමෝම ඊමනි විත්නී YouTube channel එකට ඉතිං මාස හතරකට පස්සේ තමයි අලු වීඩියෝ එකක් කරන්නන්න ඉතිං මේක තමා මේ ඔදමගේ පළවෙනි වීඩියෝ එක ඉතිං සබස්ක්‍රයිබර්ස්ලා 5000 කම්පලීට් වුණයි පස්සෙත් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා මොකද මේ වරමන් යුනිවර්සිටි එකේ ෆයිනලි එක්සෑම් වලට ලැස්ට වෙන ගම කිරියේ ඒක නිසා මේවට ටික ගායක නවත්තන්න වුණා ඉතිං අද තමා මේ වීඩියෝ එක මේ අවුරුද්දරයි මෙන්න මේ විදියට ඊට පස්සේ දැන් මෙතන ඉන්ට්‍රඩක්ෂන් ඔන්ලයින් මාකට් ප්ලේස් ෆ්‍රීලාන්සිං ඔන්ලයින් කෝසස් ඇන් ඊබුක්ස් කියලා තියෙනවා ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙතන මම තනුව දැන් මෙතන ඉන්ට්‍රඩක්ෂන් කියලා පාට් එකක් තියෙනවානේ මම මෙතන දානවා රයිට් කියලා දාලා රයිට් කියලා දාලා සෙමිකෝලන් එකක් දාලා මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම කොපි කරගෙන මෙමෙ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ මේක දාලා එන්ටර් බටන් එක ඔබනවා එන්ටර් බටන් එක ප්‍රෙස් කරාන් පස්සේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකට අදාළව මෙන්න මේ විදිහට යා විස්තරයක් ලියලා දෙනවා හරිද ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මේකත් එක්ක වැඩ කරන්න යන්නේ ඉතින් ඔයාලට මේක ප්ලේජරිසම් තියනවද කියලා ඔන්න චෙක් කරගන්න පුළුවන් ඇත්තරම මම එක චෙක් කරලා පෙන්නන්න යන්නේ මට තව දේවල් කියන්න තියෙනවා මේ ඉන්නවනේ ඊළඟට මම සර්විස් එකක් දෙනවා සර්විස් ආටිකල් ආටිකල් ෆ්‍රී රයිටින් ආටිකල් ෆ්‍රී රයිටින් ආටිකල් ෆ්‍රී රයිටින් වලට කිය දෙන්නේ 1870යි හරි ඉතින් කලින් පාට 1,00,000 ගණනක් එක්ක කම්පරිෂන් එකක් දෙන්න තමවරු 1,870ක් එක්ක කම්පරිෂන් එකක් දෙන්න තමවරු කියලා එක තීරණය කරන්න හරි මේක අන්තිම ලේසි හරිද දෙවාට බලාගන්න පුළුවන් ඕඩසුත් ලොකු ප්‍රමාණවලින් ඇවිල්ලා තියෙනවා හරි මේ ෆස් පේජ් එකේ මේ පෙන්න අයට ඕඩසුත් ලොකු ප්‍රමාණවලින් තියෙනවා ඉතිං මම ගත්තොත් මම මෙන්න මෙහෙමයි මම මෙන්න මේ අපි මං කලින් ජෙනරේට් කරගත්තු ආටිකල් එකක් තියෙනවනේ මම උදාහරණයක් පෙන්නනවා මම මේක මෙහෙම කොපි කරගෙන මෙතනට පේස්ට් කරලා මෙන්න මෙතනින් දානවා රී රයිට් දිස් ආටිකල් රී රයිට් දිස් ආටිකල් කියලා දාලා මෙහෙම ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ මෙන්න මේක දාලා එන්ටර් බටන් එක ප්‍රෙස් කරනවා එන්ටර් බටන් එක ප්‍රෙස් කරාන් පස්සේ මෙන්න මේ විදියට යා ලස්සනට ආටිකල් එක රී රයිට් කරලා දෙනවා ඉතින් අපිට ආටිකල් එක රී රයිට් කරන්න කොයිල් බොට් පාවිච්චි කරන්න පුළුවන් තව පැරග්‍රාෆ් ඩොට් AI පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ තව තව ටූල්ස් තියෙනවා ඉතින් අපිට ඒ කිතන දෙයක් පාවිච්චි කරන්න තව chat GPT ගහලා ලේසියෙන්ම යුනික් ආටිකල් එකක් යුනික් විදිහට ආටිකල් එකක් රී රයිට් කරගන්න පුළුවන් මේ ආටිකල් රී රයිටින් සර්විස් එකත් හොඳට මතක තියාගන්න දෙන්න පුළුවන් තව සර්විස් එකක් ඇටියට ඉතින් ඊළඟ සර්විස් එක ගැන කියන්න කලින් මම කියන්න ඕන වා ෆිඩියන් මාර්කටින් වලට මේ චැනල් එක මම වැඩිහරියම කතා කරලා තියෙන ෆිඩියන් මාර්කටින් ගැන ඉතින් ඔයාලට ෆිඩියන් මාර්කටින් ගැන තව ඩීප්ලි දැනගන්න ඕන නම් මගේ කෝස් එකක් තියෙනවා ඉතින් මම මේ මාසේ පළවෙනි වතාවට ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ඩිස්කවුන්ට් එකක් ඉතින් මේක තමයි මේ ඩිස්කවුන්ට් එක රන් වෙන්නේ තව දවස් 4යි මේක යුඩෙමීකින් ඔෆර් කරන ඩිස්කවුන්ට් එකක් නෙමෙයි මම දෙන ඩිස්කවුන්ට් එකක් ප්‍රයිස් එක අඩු කරා මේකේ ඇක්චුවල් ප්‍රයිස් එක ඩොලර් 19යි ඉතින් ඩිස්කවුන්ට් එක නිසා ඩොලර් 9ක් වෙලා තියෙනවා ඉතින් ඇෆිලියට් මාර්කටින් ගැන ඩීප්ලි ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කැමති කෙනෙක් ඉන්නවනම් මේ කෝස් එක බයි කරලා ඇෆිලියට් මාර්කටින් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඊට පැරලල් යන විදිහට වාට මගේ චැනල් එකෙන් සෑහෙන උදව්වක් ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන්ම මම කෝස් එක බයි කරන අයට කොහොමත් WhatsApp සපෝට් එක දෙනවා ඉතින් කෝස් එක බයි කරන්න ඕන ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම් බයි කරන්න පුළුවන් ඊළඟට කතා කරන්න යන සර්විස් එක තමයි ආටිකල් ස්පින්
ආටිකල් ඉස්පිණි ඔන් හොඳර බලන්න ආටිකල් ඉස්පිණි මේකේ මේ සර්විස්සගේ ඉන්නේ එකසේ පනස්සකයි තර මේ සර්විස්සක දෙන්න ඉන්න එකසේ පනස්සක ඇත්තරම ආටිකල් ඉස්පිණි කියන එක අදස් කරේ ආටිකල් රීරයිටින්ම තම හරි වෙන්න වෙනසක් නැහැ ආටිකල් රීරයිටින්ම තම මෙමාන මේ I will spin your article and proofread them with Grammarly හරි ආටිකල් රීරයිටින්ම තම වෙනසක් නැහැ මම ඔන්න මේක ක්ලික් කරලා පෙන්නන්න මේක සර්විස් එකක් මෙතනදී මෙයා වර්ඩ් 1000ක් ස්පින් කරන්න ඩොලර් 5යි වචන 2025000ක් ඩොලර් 15යි වචන 125000ක් ඩොලර් 70යි ඉතින් මේ විදිහ තමයි එක වෙන්නේ ඉතින් සර්විසස් දෙන්න ඉන්නේ 151යි හරි ඊළඟට ඔයාට තව දෙන්න පුළුවන් සර්විස් එකක් තමයි මේ ට්‍රාන්ස්ලේෂන් කියන එක සමනින් මේ වගේ ඔයා සර්විස් එකක් දෙද්දි ගොඩක් වෙලාවට හිතන්නකෝ දැන් ඔයා ආටිකල් රයිටින් වලට අදාළ සර්විස් එකක් දෙනවා නම් අනිවාර්යෙන්ම මට 5 එකේ ඉංග්ලිෂ් ටෙස්ට් එක කරන්න ඕන. ඉතින් දැන් ඔයාට සමහර ට්‍රාන්ස්ලේෂන් කරද්දිත් ඔයාට ඒ ලැන්ග්වේජ් එකට අදාළ ටෙස්ට් එකක් කරන්න වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලන්න. දැන් මම නම් ඉංග්ලිෂ් ටෙස්ට් එක අරගෙන ඉන්නේ. මම මේ සර්විස් එක දෙන්න නැති හින්දා මම ඒක ගැන හරියටම කියන්න දන්නේ නැහැ. සමහර විට එක්සෑම් එකක් කියන්නේ ඔයාට ඔන්ලයින් මේ ලැන්ග්වේජ් එකට අදාළව මොකක් හරි 5 එකෙන් දෙන එක්සෑම් එකක් කරන්න වෙයි. ඉතින් අපි ගත්තා මේකේ ගත්තොත් දැන් මෙතන උදාහරණයක් ගත්තොත් English to French translation. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන orders ඇවිල්ලා තිනවා 287ක්. හරි මෙයා pro verified කෙනෙක්. ඒත් මෙයාට orders 287ක් ඇවිල්ලා තිනවා. මෙතනදී ඇවිල්ලා තිනවා I will translate English to Japanese manually. 427ක් orders තිනවා. හරි මම මෙන්න මේ වගේ පින් එක දෙයක් පෙන්වන්න දැන් GPT එකෙන් මම මෙතන මේ රීරයිට් කරපු ආටිකල් එක තියෙනවානේ මම මේ ආටිකල් එක ෆ්‍රෙන්ච් වලට කන්වර්ට් කරන්න කියලා chat GPT එකට කියනවා ට්‍රාන්ස් ලේට් ටු ෆ්‍රෙන්ච් ට්‍රාන්ස්ලේට් ෆ්‍රෙන්ච් කියලා දාලා ඉන්වර්ට් කමාස් ඇතුලේ මෙන්න මේ විදිහට කොපි කරලා මෙන්න පේස්ට් කරනවා පේස්ට් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට මේක ෆ්‍රෙන්ච් වලට කන්වර්ට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් හරිද එදින් මේ ටූල් එක සුපිරි ටූල් එකක් කිව්වේ නිකන් නෙමෙයි හේතුවක් තිබුණා ඉතින් මේව තමයි ඇත්තටම හේතු හරි කිසිම ගේමක් නැතුව ලස්සනට ෆ්‍රෙන්ච් වලට මේක කන්වර්ට් වුණා. ඕන වාට ජර්මන් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඊට කැමති එක. එනිමාන මෙන්න මේ සර්විස් එක ගැන පොඩ්ඩක් බලන්න. ඒක නම් ලොකු ප්‍රමාණයක් මේ සර්විස් එක දීලා තියෙනවා. ඒක එක. ඊළඟට ගත්තොත් තවත් දෙන්න පුළුවන් සර්විස් එකක් තමයි product description. product description කියන එක මෙතනදී අපි ගත්තොත් ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් වලට ගත්තොත් දැන් අපි Amazon එකේ ඔයා සෙලින් කරනවා නම් ඊට අදාළ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක ලියා ගන්න එක ඒ වගේ දේවල් අපිට මේ කරහා කරගන්න පුළුවන් ගත්තොත් write me a product description about Steel Bike Pro. මේ Steel Bike Pro මේ Pro කියන අතරම මේ Clickbank එකේ sell කරන දෙන product එකක් Digistore 24 එකේ තිබ්බා. මේ ඒකට අදාළව product description එකක් ලියන්න කියලා මම chat GPT එකට කිව්වා. ඒක තමයි දැන් මෙයා ලියන්නේ. ඉතින් දැන් මම මෙහෙම කරද්දී ඔයාලට දෙයක් කල්පනා වෙන්න ඕන. දැන් ඔයාටම කියලා ඔයා affiliate marketing වලට blog එකක් හරි එහෙම නැත්නම් website එකක් හරි maintain කරන් යනවා නම් ඉතින් මේ chat GPT එකේ උදව්වෙන් ඔයාට
යුනික් ආටිකල් එක මෙන්න මේ විදිහට, ඒ කියන්නේ යුනික් ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙන්න මේ විදිහට වරන් ලියා ගන්න පුළුවන්. මේක එක. ඊළඟට ගත්තොත් අන්තිමට මම කියන්න යන දේ තමයි ආටිකල් සමරයිසින්. ආටිකල් සමරයිසින්. ආටිකල් සමරයිසින් වලට ගත්තොත් ඒ සර්විස් එක දෙන්න ඉන්නේ 139ක් විතරයි මේ වෙද්දි. ඉතින් අපිට chat GPT එක උදව් වෙයි ආටිකල් එකක් වුණා සමරයිස් කරගන්න පුළුවන්. يعني කැටි කරගන්න පුළුවන්. එතනම ඔයාලට coil board free version එක පාවිච්චි කරනවා නම් උදාහරණයක් ඇරෙයි මේ coil board මම පෙන්නන්න. මේ coil board free version එක පාවිච්චි කරලා ඔයාලට ආටිකල් එක ෆ්‍රී ටයිප් කරගන්න පුළුවන්. මේකේ ප්‍රීමියම් වර්ෂන් එක යූස් කරොත් තමයි ඔයාලට මේ ආටිකල් එකක් සමරයිස් කරගන්න පුළුවන් ෆීච එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට chat GPT එක යූස් කරලා ලේසියෙන්ම ඕනම ආටිකල් එක සමරයිස් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට poetry, ඔයාලට poetry එකක් වුණා මේක ලියාගන්න පුළුවන්. poetry poetry කියන්නේ අතරම කියන්නේ කවි. හරි, ඔයාලා බලන්න write a memorable poetry for any topic. හරි, බලන්න ඕනේ සවිලා තියෙනවා 729ක් මේගොල්ලන්ට. ඉතින් මේ සර්විස් එක දෙන්න ඉන්නේ 1503ක් වගේ පොඩි ප්‍රමාණයක්. හරි, මම chat GPT එකට මම මෙහෙම කියනවා write a poetry. write poetry about Sri Lanka. Sri Lanka ගැන කවියක් ලියන්න නේ, poetry එක. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් Sri Lanka ගැන poetry එකක් මෙන්න මේ විදිහට ලියවෙනවා. ඉතින් ඔන්න ඕකයි මට මේ වීඩියෝ එකේදී කියන්න ඕන උනේ. ඉතින් මේ chances ටික හොඳට අඳුර ගන්න මේකෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගැන. ඉතින් අදම 5 එකට ඇවිල්ලා, 5 එකට ඇවිල්ලා නැත්තම් 5 එකේ account එකක් හදාගෙන අදම gig එක දාන්න. හරිද? ඉතින් මේ දේවල් තමයි මට අද කතා කරන්න ඕන උනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. ඉතින් course එකේ අපිට හඳුන් course එකේ තව discount මේක තව තවත් දවස් 4යි තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් buy කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් thank you. ගිහින් එන්න.